ओम शांति अद 2022 अगस्त 15 වෙනිදා අව්‍යක්ත සිග්නල්ස් කරුණි. The first household of all of you is the household of your body. ඔබ කියනවාද අපේ පළවෙනිම ගෘහය වන්නේ මේ ශරීරයයි. ඒ ශරීරය හා සම්බන්ධ ගෘහස්ත ජීවිතය. Then there is the household of your bodily relations. පළවෙනිම ගෘහස්ත ජීවිතය මේ ශරීරයත් එක්ක තියෙන ජීවිතය. දෙවෙනි ගෘහස්ත ජීවිතය තමගේ ශාරීරික ඥාති හිත මිතුරන් සමග තිබෙන ජීවිතය. So you first have to purify the first household of your body. ඉතින් පළමුවෙන්ම මේ නිසා අපි අපේ ශාරීරික නැතිනම් ශරීරය නම් වූ ගෘහස්ත ජීවිතය පවිත්‍ර කරගත යුතුයි. ඒ කියන්නේ අපේ ශාරීරික ඉඳුරන්. Until you purify the household of your body, you will not be able to purify the household of the bodily relations. එතකොට ශාරීරික ඉඳුරන් ඇතුළු මේ ශරීරයේ ගෘහස්තය පවිත්‍ර වෙනතෙක් ශාරීරික ඥාතීන් සමග වාසය කරන ගෘහස්ත ජීවිතය පවිත්‍රවන්නේ නැහැ. Whether limited or unlimited, so first of all, ask yourself whether you have made the household of your body, your thoughts, intellect, eyes and lips spiritual and pure. Only such pure souls are great souls. ඉතින් මෙන්න මේ නිසා අපේ සීමිත මෙන්ම අසීමිත ඥාති හිත මිතුරු ගෘහස්ත ජීවිතය පවිත්‍ර කර ගැනීමට නම් පළමුවෙන්ම තමාගෙන් අසා දැනගන්න තමාගේ ශරීරය නම් වූ ගෘහස්ත ජීවිතය. ඒ කියන්නේ ඔබගේ සිතවිලි, බුද්ධිය, ඇස් සහ තොල් මේවා ආධ්‍යාත්මික වී තිබෙනවාද කියලා. ආධ්‍යාත්මික වී තිබෙනවාද, පවිත්‍ර වී තිබෙනවාද කියලා. එසේ වුවහොත් පමණයි ඔබ සැබෑම පවිත්‍ර ජීවාත්මයා කියලා කියන්න පුළුවන් වෙන්නේ. එවන් වූ පවිත්‍ර ජීවාත්මයකට පමණයි ශ්‍රේෂ්ඨ ජීවාත්මයා කියලා කිව හැකි වන්නේ. ඉතින් අද පවිත්‍රත්වයේ කරුණ මම වැඩියෙන්ම කතා කරන්නේ අපේ ශරීරය නම් වූ ගෘහස්ත ජීවිතය. කියන්නේ මේ ශාරීරික ඉඳුරන් සමග අපි ගත කරන ජීවිතය. ශාරීරික ඉඳුරන් එක මම පවිත්‍ර ජීවිතයක්ද ගත කරන්නේ. එතකොට එවන් වූ පවිත්‍රතාවයක් අපිට ශාරීරික ඉඳුරන් හරහා අපි ඉඳිනවන ඒ පවිත්‍රත්වය රැක ගන්නවන ඉන් අනතුරුව දෙවනුව ශාරීරික ඥාතිසිත මිතුරන්ගෙන් හැදුණු ගෘහස්ත ජීවිතය පවිත්‍ර වෙනවා. එතනින් එහාට ඒක තවදුරටත් ඊළඟට ව්‍යාප්ත වෙමින් යනවා. මේ නිසා අපේ ඉහළම පවිත්‍රත්වය ළඟා කර ගැනීම සඳහා මේ මුල්ම කාරණය වෙන ශරීරය නම් වූ ගෘහස්ත ජීවිතය පළමුවෙන්ම පවිත්‍ර කරගන්න කියලා අද බබා මේ අව්‍යක්ත සිග්නල් කාරණේ අපිට පැහැදිලි කරලා දෙනවා. ඒ ගැන අද දවස පුරා හැමනම් අපි තාපත් හොඳින් ආවර්ජනය කර බලමු. ඕම් ශාන්ති.